පෞගියටගේ සිනමාවේ ඉතරක් රංගනේ ඉතරක් නියැලෙන්නට තීරණය කළා ඉද්දි තමයි මට සිරගෙදර ඉඳලා ආවට පස්සේ බොහෝ රටවල ලෝකේ සංචාරය කරද්දී ජනතාව කිව්වේ රංජන් අයියේ අපිට ගීත ගයන්න චිත්‍රපටිවල රංගපාන නළුලියන් බොහෝමයක් ඉන්නවා ඔයත් ඉන්න ඕන නමුත් ඔබ පාර්ලිමේන්තුවේ කරපු භූමිකාව උන් ඉස්සරහම ඉඳගෙන උඹලා 100කට බාර් පර්මිට් තියෙනවා 75ක් වැලි කපනවා පස් කපනවා මාල කඩා ගන්න උන් ඉන්නවා කුඩුකාරෝ ඉන්නවා හරක්කොරු ඉන්නවා කියලා උන්ගේ මූණටම කියන්න ඒ භූමිකාව ඒ චරිතේ ඒ කැරක්ටරේ කරන්න එකෙක් නැහැ ඒකනම් දාලා යන්න එපා නැවත ඒ චරිතයට ආවතීර්ණ වෙන්න මේ පාර එන්න ඕන කියන ඉල්ලීම කළා ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න තියෙන හොඳම වේදිකාව මොකද්ද කියලා හිතලා බලද්දී ආදරණීය අම්මේ තාත්තේ අපි හිටපු පක්ෂ දෙකේම හිටියේ සැලුන් දොරවල් තියෙන නායකයෝ ඒ නායකයෝ තමුන් දිනන්න ඕනම එකෙක් ඕනම හොරෙක් ගන්න තීන්දුව තීරණවල හිටියේ ඉඳා ඒ වේදිකාවේ ඉඳගෙන මේ වගේ පස්ස ඇරිලා බලද්දී අර හොරු එක්ක මම කොහොමද ඉන්නේ කියලා හිතුණා මම සින්දුවකුත් ඉස්සල්ලා කිව්වා උණුත් එකයි මුණුත් එකයි හොරු කවදත් හොරුම තමයි උන් ඔක්කොම යාළුව මල්ලි කියලා කියන්න විදිහක් නැහැ සමහර මම සමහර සංගීත සම්දර්ශන වලට ගියාම එහි සංවිධායකයෝ කිව්වා අනේ අයියේ පානපත්තු කරන්න අර එනවා ඔයාගේ මුදල දෙන්නම් නමුත් අනේ වඳින්නම් අර සින්දුව නම් කියන්න එපා කියලා මගේ මොකද්ද රන් සමනල ජෝඩුවද කියලා නෑ නෑ ඒක කමන්නේ ඒ කියන්න ඒ කියනකම් බලන් ඉන්නේ අර උණුත් එකයි මුණුත් එකයි කියන්න එපා ඒ හොරගම් කරපු එකේ තමයි අද පානපත්තු කරන්න එන්නේ කියලා කිව්වා ඉතින් මං කිව්වා දැන් මල්ලි මොකද්ද මං කරන්න ඕනේ නෑ එයා පානපත්තු කරලා ගියාට පස්සේ කිව්වට කමන්නේ නමුත් මේ ස්ටේජ් එක කරන් දුන්නෙත් එයා ඒ හින්දා ඒක නම් කියන්න එපා මිනිහා දමල ගහලා යයි කියලා මෙතනින් ඉතින් අර අත්තිකාර මෙතරක් අරන් තිබුණේ අනිත් එක ගන්න විදියක් නෑ ඔයා ඒක නම් කියන්න විජය කුමාරතුංග මහත්තයා මහජන පක්ෂයේ පිටුවාගේ අලුත්ම පක්ෂකින් එන්න ඒ තීන්දුවට හරි වේදිකාවක් තෝතැන්නක් ප්ලැට්ෆෝම්යක් අපිට ලැබුණා ඒ තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන ඒ පක්ෂය තෝරගෙන දෛවෝපගතව පුදුම දෙයක් ඒක හම්බුන සලකුණත් මම අමාරු වටුනේ මේ මයික් එකම තමයි ලිදේ වැටුණු මිනිහා ලින් කටින්ම ගොඩෙන් මේ මයික් එකෙන්ම තමයි මං හිරේ ගියේ මේ මයික් එකෙන්ම තමයි මං හැමදාම දිනන්නේ මේ මයික් එකෙන්ම තමයි ජනතා සේවය කරන්නේ ඒ හින්දා මයික් එකම සලකුණට හම්බුණා ඉතින් අපි ඔන්න තමුන්නාස්ලා ඉදිරියට තමුන්නාස්ලා වෙනුවෙන් සේවය කරන්න මං කවදාවත් කැමති නැහැ දේශපාලනය කියන වචනේ මගේ මාමත් කිව්වේ හැමදාම ජනතා සේවකයෙක් දේශ සේවකයෙක් කියන එක. ඉතින් මමත් හිතන්නේ අපි ඉන්න ජීවිත වෙන පොඩි කාලේ අපි මතක හිටින සේවයක් කරලා යන්න ඕනේ. නැත්නම් අපි ඉපදුනේ අනුංග දේවල් හොරා කාලා ඒවා භුක්ති විඳින්නේ නෙමේ. ලැබෙන හැම දෙයක්ම බෙදා ගන්න. ලැබෙන හැම දෙයක්ම බෙදා ගන්න නම් නායකත්වයේ ඉන්න එක්කෙනා තනිකඩෙක් වෙලා ඉන්න ඕනේ කියලායි මගේ මතය. මම දන්නේ ඒකද එකග වේදිකල කවුරුත්